जयगम श्रीलंका वाउनिया मेट देश विदेश की अवस्था पार्थ विसी नवे सहतीय गामिनी महाविद्यालय क्रीडांगणे दी ओबे मेतेक वेला बहु कथा असागन सिटिया कांतावन वेदिहट ओबट दनेन दती अति विशाल आडंबरयाक ए ओबई मे समाजे निर्माणे करन ए अभीत गहनिय हबई අපි විටක අපේ ශක්තියෙන් හඳුනගෙන නැහැ අර කතාවක් තියෙනවනේ අලියා දන්නේ අලියාගේ තරම කියලා අන්න ඒ වගේ තමයි කාන්තාව කියන්නේ සැබවටම ඔබ ඔබේ තරම හඳුනා නොගත් යෝධ ශක්තියක් ඔබ හැමති අරගලෙන් තොර ජයග්‍රහණයක් නැහැ කියලා gedara ඉන්න පුංචිම බබෙක් ගැන හිතන් එයා තමන්ගේ ඓතිහාසිකන් දිනාගන්නේ කෑ ගහලා අඬලා එයාගේ කෑ ගැහිල්ලට මුළු ගෙදරම නිශ්ශබ්ද කරන්න පුළුවන් ඒ තමයි අරගලේ ආරම්භය එහෙමනම් ඔබ හැමදාම ඇස් කන් පියා බලා සිටියොත් ඔබ වෙතට කිසිවක් නොලැබේවි ඒ වෙනුවෙන් ඔබ සටන් කළ යුතුයි හැබැයි ඔබ කළ යුතු සටන විවිධාකාර වෙනවා සටන කියනකොටම සමහරු අවි ගැන තමයි මතක් කරන්නේ හැබැයි අවියට වඩා ශක්තිමත් විදිහට සටන් කරපු විශාල කාන්තාවන් ප්‍රමාණයක් ලෝකේ පුරා ඉන්නවා ධම්මික සහෝදරයා ඔබලට ඒ කතා ගොඩක් කිව්ව හින්දා ඔබට මතක් වෙන්න ඇති කාන්තාව මොනතරම් ශක්තිමත්ද එහෙමනම් ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කාන්තා ඔබට මට මොනවද කරන්න පුළුවන් කියලා අපි පුංචි වෙලාවක් කතා කරමු කාන්තාව ගත්තාම මේ රටේ ආර්ථිකයට මොන තරම් ලොකු දායකත්වයක් දක්වනවද කියන එක ඔබට හිතන්න පුළුවන් මොහොතකට අපි රාජ්‍ය සේවයේ අමතක කරමු අපි කාන්තාව රාජ්‍ය සේවයට වැඩි වැඩියෙන් යnder ලැස්ති වෙන්නේ මේ මෑත කාලේ හැබැයි ඇත අතීතයට ගියොත් ඔබට ඒ බලන්න පුළුවන් කාන්තාව මේ සමාජය තුළ ආර්ථික ක්‍රියාවලියට දායක වෙනවා විවිධාකාර වශයෙන් ඔබට බලන්න පුළුවන් තේ දළු කඩන ගැහණිය ඔබට බලන්න පුළුවන් කෑගලු දිස්ත්‍රික්කයේ ගත්තහම ලංකාවේ ස්වභාවික රබර් නිෂ්පාදනය අතින් විශාලම දායකත්වයක් තියෙන දිස්ත්‍රික්කය රබර් කිරි කපන ඒ කාන්තාව මේ රටේ ඩොලර් හොයන ඒ ගැහණිය රබර් කිරි කපන ඔබ තේ දළු කඩන ඔබ සමහර වෙලාවට ඈත ගමක අකුරු ලියන්න දන්නේ නැති කවදාවත් ගමෙන් එළියට කොළඹ දිස්ත්‍රික්කයටවත් ආවේ නැති ඒ ආදරණීය සහෝදරිය තමන්ගේ පවුලේ සියලු දෙනාව දාලා මැද පෙරදිග යනවා ඇඟිලි අස්සන ගහලා ඒ ඩොලර් හොයන කාන්තාව අපේ කාන්තාව එහිට එහා ගිහින් විවසායකාවක් විදිහට මේ සමාජය තුළ මොනතරම් ලොකු දායකත්වයක් දක්වනවද කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ගත්තහම අපේ ආර්ථිකයේ භාගයකට වඩා 52%ක් විතර ආර්ථිකයට දායක වෙන්නේ කුඩා කර්මාන්ත එතකොට අපේ විවසාය වලින් 75%කට වඩා තියෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කාන්තාව වැඩි වශයෙන් නිරත වෙනවා මේ ශුද්‍ර කියන කර්මාන්ත ඇතුලේ ඔබ අහලා ඇති ශුද්‍ර මූල්‍ය ණය හරහා කාන්තාවත් විශාල පීඩාවන් රසකට මුහුණ දීලා තියෙනවා කියලා ඒකෙන් පෙන්වන්නේ කාන්තාව විවසායකාවක් වශයෙන් මේ ශුද්‍ර මූල්‍ය ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ඇය විවසායිකාවක් විදිහෙන් මේ ශේෂ්ත්‍රය තුළ ආර්ථිකයට දායක වෙන හින්දා කුඩා කර්මාන්ත ගත්තහම අපේ ආර්ථිකය ඇතුලේ අති විශාල දායකත්වයක් දක්වනවා ඊට අමතරව අපි වැටුප් ලබන රැකියා කරන කාන්තාවන් ගැන හිතුවොත් කාන්තාව 100ක් ගත්තොත් වැටුප් ලබන රැකියා කරන අපි ඩීසන් වර්ක් කියලා හඳුන්වන ඒ වැදගත් රැකියා කියන කාණ්ඩයේ ආචාර්යවරියක් වෙන්න පුළුවන් නීතිඥවරියක් වෙන්න පුළුවන් ඉහළ සේවිකාවක් වෙන්න පුළුවන් මේ වගේ වැදගත් ඩීසන් ජොබ් කියන කැටගරියක ඉන්නේ 107.8යි
අපේ රැකියා කරන කාන්තාවන්ගෙන් බහුතරය ඉන්නේ සාමාන්‍ය රැකියා කරන හැබැයි ඒ මේ ආර්ථික වර්ධනයට මේ රටේ ආර්ථිකය හදන්න ඇය සුවිශාල දායකත්වයක් දක්වනවා අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද මේ හැම විදිහකටම කාන්තාව ඩොලර් හොයන්න මේ ආර්ථිකය ගොඩනගන්න මෙච්චර දායකව කළාට කාන්තාවට ප්‍රතිපකාර විදිහට මේ 76 වසර ඇතුලේ මොනවද ඔබට ලැබුණේ ඔබට නිසි වැටුපක් ලැබුණාද ඔබට නිසි ඇගයීමක් ලැබුණාද ඔබට සැඳෑක් සමය සතුටින් ගෙවන්න කිසියම් මූල්‍ය ප්‍රතිලාභයක් ලැබුණාද කිසිම දෙයක් නැහැ මේ රටේ කම්කරු නීතිය ඇතුලේ කාන්තාවට මොනවද දේශපාලඥයෝ දිනලා දුන්නේ අපි හිතන්න ඕනේ අපේ කාන්තා අයිතීන් වෙනුවෙන් ඔවුන් මොනවද දුන්නේ කියලා 1948 මේ රට නිදහස් වෙන්නකත් බොහොම කලින් ඉඳලයි කාන්තාවට ඡන්ද අයිතිය ලැබුණේ අපේ ඡන්ද අයිතිය පාවිච්චි කළා අපේ බලාපොරොත්තු අපෙන් අරගෙන අපේ නියෝජනයේ විදියට පාර්ලිමේන්තුවට යන කවුරුත් ගියාට පස්සේ අපිව නියෝජනය කරන්නේ නැහැ ඔවුන් ඔවුන්ගේ මතය නියෝජනය කරමින් අපේ මතයට පිටුපාමින් වෙනත් පැතිවලට සල්ලි වලට විකිණෙනවා ඔබ වෙනුවෙන් කතාකරන කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ එහෙමනම් මේ පාලන ක්‍රමය තව දුරටත් මේ විදිහට අරගෙන යන්න ඕනද කියන එක ඔබට බලන්න පුළුවන් රයි සහෝදරිය කිව්වා වගේ බොහොමයක් කාන්තාවන්ගේ මේ වෙනකොට අතකර කන කොහෙද උගස් කරලා තියෙන්නේ කියලා හිතුවොත් පවුල් 100ක් ගත්තොත් පවුල් 35ක්ම තමන්ගේ දේපල වෙන්න පුළුවන් රත්තරම් බඩු වෙන්න පුළුවන් උගස් කඩේ තමයි තියෙන්නේ ඒකෙනුත් 122ක්ම ඒ උගස් තියලා තියෙන්නේ දරුවට කණ්ඩ දෙන්න දරුවා ඉස්කෝලේ යවන්න මෙන්න මේ ප්‍රාථමික අවශ්‍යතාවයන් සපුරගන්න මේ වගේ රජයක් ජනතාවගේ ප්‍රාථමික අවශ්‍යතාවත් ඉටු කරලා දෙන්න බැරි රජයක් මොකටද කියලා හිතෙන්නේ නැද්ද 48න් පස්සේ මේ වෙනකන් 76 අවුරුද්දක් පුරාවට වසර 38ක්ම මේ රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය ඒගොල්ලෝ මේ රට පාලනය කරන කාලයේ පුරාවට පවතින වර්තමාන ජනාධිපතිවරයා අගමැති වශයෙන් වසර 6 අවස්ථා 6කදී ඉඳලා තියෙනවා හැබැයි දැන් 2038 වෙනකොට 2048 වෙනකොට රට හදන්න ප්ලෑන් හදනකොට මෙච්චර කාලයක් මේ රටේ කාන්තාව වෙනුවෙන් මේ රටේ දරුවෝ වෙනුවෙන් ඔහු හොබවලා තියෙනවා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මොනවද ඔබට දුන්නේ තව දුරටත් ඔබ වෙනුවෙන් මොනවා හරි කරයි කියලා බලාපොරොත්තුවක් ඔබට තියෙනවද ආදරණීය මව්වරුනි මේ දවස්වල ඔබට ලස්සන ලස්සන කෙටි නාට්‍ය බලන්න පුළුවන් ඔබ 76 වසරක් පුරාවට මෙගා නාට්‍යයක් බලමින් ඉන්නේ ඒ අතරේ පොඩි පොඩි එපිසෝඩ්ස් අලුතෙන් එනවා ඔබට පෙනේවි ඔබේ දරුවගේ ආහාර වේල දැන් හම්බ වෙනවා ඉස්කෝලේ හැබැයි මතක් තියාගන්න අම්මගේ තාත්තගේ වැටුප බදු වශයෙන් කොල්ල කන එක අතකින් කොල්ල කමින් අනිත් අතින් තමන්ගේ දරුවට ඉස්කෝලේට ඇවිල්ලා කෑම වේල දෙන්නේ දේශපාලඥයා ඔබට ආදරේ හින්දවත් ඔබේ දරුවට ආදරේ හින්දවත් නෙවෙයි ඔවුන්ට ඡන්දේ නැති හින්දායි දරුවා බඩගින්නේ ඇසම්බලි එකේ කලන්තේ දාලා වැටෙද්දි දරුවා කෑම එකේ මැල්ලුනුයි බතුයි තියෙද්දි සුදුබත් ටිකක් මිරිස් කුඩු ටිකක් ලුණු ටිකක් ඉහගෙන ගෙනල්ලා කද්දි කිසිම දේශපාලඥයෙකුට ඔවුන්ගේ ඇස් සරුනේ නැහැ හැබැයි ඡන්දයක් ළඟ එනවා දැනෙනකොට ළමයින්ගේ කුසගින්න පාලකයාට දැනෙන්න පටන් අරන් අපිට ඕනේ වෙන්නේ ඡන්දයක් ළඟ එනකොට ළමයින්ගේ ආහාර වේල ගැන හිතන නායකෙක්ද එහෙම නැත්නම් ජීවිත කාලය පුරාම තමන්ගේ දරුවට ආහාරයක් පෝෂණීය ආහාර වේලක් දෙන්න පුළුවන් විදිහට අම්මගේ තාත්තගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් නායකත්වයක්ද කියන එකයි ඔබ සිටිය යුතු වෙන්නේ ඔබ මේ වෙනකොට එක එක විදිහේ රැවටීම් වලට ලක් වෙමින් පවතිනවා විවිධ විදිහේ සංවිධාන හැදෙමින් පවතිනවා ඔබට සහල් කිලෝ 10 ගානේ
අප්‍රේල් මාසෙට මැයි මාසෙට හම්බ වෙන්න නියමිතයි ඔබට හොඳට අවුරුදු කන්න පුළුවන් ඔබ හිතනවා නම් හාල් කිලෝ 10 මාසයක් කන්න පුළුවන් කියලා එහෙම නැත්නම් මාස දෙකක් කන්න පුළුවන් කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් තව ඔබට ගොඩක් දේවල් හම්බ වෙවි ගෑස් මිල ඉක්මනින් අඩු වෙවි කිරිපිටි මිල තිය අඩු වුණානේ නේ එතකොට ඔබට පෙට්‍රල් මිල අඩු වෙවි ඔබ නොහිතන තරම් කේතුමති සුරපුරයක් මවාවි ඉදිරි කාලය තුල